ඔබතුමාල කියන දැන් ඉන්ද්‍ර ජනාධිපතිවරණයෙන් තම ජනාධිපතිණෙක් පත් වුණාම මේ සියලු දේ වෙනස් කරන්න පුළුවන් කියලා. නමුත් 19 වෙනිදී බලසන්න ජනාධිපති කෙනෙක්ගේ බලතල ප්‍රමාණය අඩු වෙනවා නේද? අඩු වෙලා තියෙන්නේ තව ඉදිරියේදී දැන් අමාත්‍යවරයෙක් දැරීම වගේ දේවලුත් අයින් වෙනවා. එතකොට ජනාධිපතිතුමාට පුළුවන් දේක වෙනස් කරන්න. පාර්ලිමේන්තුවට තව ටිකක් බලතල එකතු වෙනවා ජනාධිපති බලතල වලින්. නමුත් ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිතුමා පත් වෙන්නේ මුළු රටේම අනුමැතියක් ඇතුව. නැතුමයි අගමැතිවරේ දැන් පත් වෙලා ඉන්නේ රටේ අනුමැතියක් නැතිව. හවුලේ ඉන්නේ. හවුලේ ඉඳීම තමයි මේ අරමුදකාරී තත්ත්වය ඇති වෙන්නේ. දිනපතා අඬු තියාගන්න කාගෙක් හරි ගණදෙනුවක් කරනවා. මේක නෑ දේශපාලන වචනේ ගණදෙනුවක් කරනවා. For day-to-day existence. There is no other existence for this government. අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවම ඒකට බයේ කොමිටියක් දාලා මේක හිර කළා විශ්වාසභංග යෝජනාව අත හොසි කළා මේ මාසය කොමාරි කතානායකතුමයි අගමැතිතුමයි කාලිගත කරා. ඒකනේ සිද්ධ වුණේ. ඇත්ත තත්ත්වය බලනකොට ඡන්දේ ගත්තනම් විශ්වාසභංග යෝජනාවේ අපේ විපක්ෂයේ ඡන්දෙම් තීරණය වෙනවා මොකද ඇති වෙන්නේ කියලා. නෑ එහෙම කිසිම දෙයක් නෑ. විරුද්ධ පක්ෂයේ ඔය රාවයන් විශ්වාස කරන්න එපා. විපක්ෂයේ ඉතාම දැවැන්ත බලවේගයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ පිළිබඳ ප්‍රකාශ කළා. ඒ වැඩසටහනක් දැන් සකස් කරගෙන යනවා. ඒක ඉදිරි සති කිහිපය තුළ අපි ප්‍රකාශයට අස්කිරි මානායකින් පානන් වහන්සේ UNP ගැන කිව්වනේ. අපිට UNP ගැන කතා කරන්න ඕනේ. අපේ පක්ෂයෙන් ජයසූරියට දෙන්නේ නැහැ. කවුද? මොකක්ද මෙහෙම මොකක්ද ඒකේ වචනේ කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. අපි අපේ පක්ෂය ගැන අපි කතා කරමු. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ නැගිටලා පාර්ලිමේන්තු සභාගාරයේ කිව්වා තමුන්නාංශේ කරන දේ වැරදි. ජාතික ස්වාධීනත්වය පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිට රටට යටත් කරන්න එපයි කියලා කිව්වේ කතානායකට. කරුණාරත්න ජයසූරියට.